සංතෘප්ත ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝගයක්. දර ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමෙන් සමතුලිතතාවක් නිර්මාණය කරනවා. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමෙන් මේ විදිහට සමතුලිතතාවයක් නිර්මාණය කරනවා. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමෙන් සෑදෙන සමතුලිතයට අදාළ විකාශී සමතුලිතතා නියත අපි ලියන්න පුළුවන්. අපි එකට කියන්නේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතය කියලා. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතය සමාන වෙනවා ක්‍රෝමියම් තුරදන අයන සාන්ද්‍රණයේ පළවෙනි බලය ගුණ කිරීම හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණයේ තුන්වෙනි බලය. දැන් අපි ප්‍රශ්නේ කියන්නේ මේ ද්‍රාවණයේ pH අගය එකකින් වැඩි කළ විට. pH අගය කියන්නේ ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණයේ 10 පාදයේ ලඝු ඝනකය ඍණයකෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුරට තමයි pH අගය කියලා කියන්නේ. ඒක pH අගය ඒකකකින් වැඩි කරලා තියෙනවා. අපි ඒතර බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. අපි හිතමු මුලින් තිබිච්ච pH අගය A. ඒ ඒ වෙලාවේදී හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ගණ්ඩේසි වීරණ මෝල C1 කියලා හිතමු. එවනම් දැන් pH අගය A එකතු කිරීම එකක් වෙන්න ඕනේ. අපි හිතමු එවිට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ගණ්ඩේසි වීරණ මෝල C2. දැන් අපිට පුළුවන් දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරන්න. ඒතර ඒ සුළු වෙනවා 1 සමානයි ඍණ ලඝු 10 පාදයට C2 අඩු කිරීම ඍණ. ඒතර එකතු කිරීම ලඝු 10 පාදයට C1. ලඝු 10 පාදයේ C1 අඩු කිරීම ලඝු 10 පාදයේ C2. ඒ කියන්නේ ලඝු 10 පාදයට C1 බෙදීම C2. 10 පාදයේ ලඝු ඝනක 1 කියන්නේ 10. අපිට ලියන්න පුළුවන් C1 බෙදීම C2 සමානයි 10. ඒ කියන්නේ C2 සමානයි C1න් 10න් 1යි. ද්‍රාවණයක pH අගය ඒකකයකින් වැඩි කල විට සිදුවෙන්නේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය තිබුණගෙන් 10න් 1ක් බවට පත්වීම. ඕනෑම ජල ද්‍රාවණයක ජලයේ ස්වයං විඝටනයේ අදාළ සමතුලිතතා නියතය අපි කියනවා ජලයේ අයනික ගුණිතය සමාන වෙනවා හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණයේ ගුණ කිරීම හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. pH අගය ඒකකයකින් වැඩි කරනකොට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය 10න් 1 ගුණයක් වන නිසා Kw සමානයි හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණයේ ගුණ කිරීම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය Kw නියතයි. එතකොට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය 10න් 1 ගුණයක් වුණොත් හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය 10 ගුණයක් වෙන්න ඕනේ නියත වීම සඳහා. හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය 10 ගුණයක් වෙන විට හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය 3වෙනි බලයේ 10 3වෙනි බලයක් විය යුතුයි. ඒ කියන්නේ 1000 ගුණයක් වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය 1000 ගුණයක් වෙනවා නම් ද්‍රාව්‍යතා ගුණිතයේ නියත නිසා ක්‍රෝමියම් තුරදන අයන සාන්ද්‍රණය 1000න් 1 ගුණයක් විය යුතුයි. එර ඔන්න ඔය ආකාරයට ක්‍රෝමියම් තුරදන සාන්ද්‍රණයේ සිදුවන වෙනස අපිට නිර්ණය කරන්න පුළුවන්. එර පළවෙනි පිළිතුරේ දීලා තියෙනවා ක්‍රෝමියම් තුරදන සාන්ද්‍රණය 1000න් 1 ගුණයක් වේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1 කියලා තෝරගන්න පුළුවන්.